ආයුබෝවන් ඔබට සුබ දවසක් වේවා. අර්ධ කාලසර්ප යෝගයකින් අගෝස්තු මාසයේ ඇරඹීම සිදුවෙනවා. මේ හේතුවෙන් බුද්ධි යටපත් වන අතර නරක කාලයක් තමයි උදා වෙන්නේ. දුරාචාර වංචා වැඩිවන ආකාරයක් පෙන්නුම් කරනවා. මේ පිළිබඳව තමයි අද අප වීඩියෝ තුලින් කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම මතක් කරන්න ඕන අපගේ YouTube චැනලය. තවමත් subscribe කරලා නැත්නම් දැන්ම අපගේ YouTube චැනලය subscribe කරන්න. අප දාන ලග්න පලාපල එසනින් ඔබේ ළඟටම ගෙන්වා ගැනීම සඳහා සීනු උපොත්තම ක්‍රියාත්මක කරන්න. 2019 අගෝස්තු මාසයේ ආරම්භයත් සමග සිදුවන ග්‍රහ මාරු සහ පතිත වීම සමග ඇතිවන ග්‍රහ සිතුවම ඉතා සුවිශේෂ පිහිටීමක් විදියට හඳුන්වන්න පුළුවන්. එය සුබ මෙන්ම අසුබතා රසද්ද මතු කරවන ග්‍රහ පිහිටීමක් ලෙසයි පෙන්눔 කරන්නේ. මේ ප්‍රධානතම ග්‍රහ සිතුවම වන්නේ අගෝස්තු මාස පළවෙනිදා සිට ඉදිරි සති දෙකක පමණ කාලයේ යනතුරු පවතින අර්ධ කාලසර්ප යෝගයයි. මේ තුලින් අගෝස්තු පළවෙනිදා සිට 13 වෙනිදා දක්වා උපදින දරුවන්ට කාලසර්ප යෝගය උදා වෙනවා. මේ ජ්‍යොතිෂ විෂයට අනුව දුර්වල ග්‍රහ පිහිටීම් වන අතර දැනට කාලසර්ප යෝගයෙන් උපත ලබා ඇති ජම්මීන්ටද මෙම පරිච්ඡේදය තුල දුර්වලතා මතු කරන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ. අගෝස්තු 3 වෙනිදා දක්වා කාලය රාහු බුධ සංයෝගයත් සෙසු දෘෂ්ටීන් හේතුවෙන් වංචා සහගත ක්‍රියාවන්ට යොමුවීමද වංචා සහගත ක්‍රියාවන්ට හසුවීමද මෙම කාලය තුළ සිදුවීමට හැකියාව පවතිනවා. එලෙසින් මෙම පීඩා තුළ උපත ලබන දරුවන්ට ජීවිතයේ වංචා සහගත සිදුවීම් වලට ලක්වීමේ වැඩි අවධානයක් පවතින බව තමයි පෙන්눔 කරන්නේ. අවසුබතා මතුකරවන පිහිටීම් අතර රවි කුජ සඳු සිකුරු සංයෝගයෙන් සුබ පිහිටීමක්ද මතුකරවීමේ හැකියාව පවතිනවා. ඒ දක්ෂ කතිකත්වයට සහජ දක්ෂතා ඇති දරුවන් අගෝස්තු මුල් දින දෙක තුළ බිහිවීමට හැකියාවක් පවතින බැවිනුයි. මෙම ග්‍රහචාරය පවතින මෙම සතිය තුළ සියලු ලග්න හිමියන්ට දුරාචාර කටයුතු වලට යොමුවීම් වැඩි වශයෙන් සිදුවිය හැකි අතර කන්‍යා ලග්න හිමියන් පිළිබඳ විශේෂයෙන් අවධානය යොමු කළ යුතු වෙනවා. ඔවුන් අසම්මත ක්‍රියා දුරාචාර කටයුතු වලට යොමුවීම් අධික ලෙස සිදුවිය හැකි කාල සීමාවක් විසයි පෙන්눔 කරන්නේ. ඒ තුළින් නීතිමය ප්‍රශ්න මෙන්ම ගෘහ දිවියටද බාධා ඇතිකරවීමේ හැකියාව පවතිනවා. පොදුවේ ලග්න හිමියන් තම හැඟීම් පාලනය යුතුව ගත කළ යුතු බවක් පෙන්눔 කරනවා. බුද්ධි යටපත් වී හැඟීම් ඉස්මතු වීම තුළ නොසිතූ හානි සිදුවීමට බොහෝ දුරට වැඩි ඉඩකඩක් පවතිනා වූ ග්‍රහ ගෝචරයක් තමයි මේ දිනවල ක්‍රියාත්මක වන්නේ. ඒ වගේම සම්මත ග්‍රහ රටා සැලකිල්ලට ගත් කල අනුතුරු වීමේ ස්වභාවයේද වැඩි බවක් තමයි මෙම අගෝස්තු මුල සිට ඉදිරියට පවතින සති දෙක තුළ පෙන්눔 කරන්නේ. මෙම ග්‍රහ ගෝචරයන් ග්‍රහ තත්වයන් ලග්න 12න් නොපන් ඔබට බලපාන ආකාරය පිළිබඳව දැන් අප මදක් විමසා බලමු. මේෂ ලග්නයෙන් උපන් ඔබට අගෝස්තු මාසය තුළ සිදුවන ග්‍රහ ගෝචරයෙන් ඔබට බලපාන ආකාරය පිළිබඳව දැන් මදක් විමසා බලමු. මුල් දින තුන යන තැන සැප සම්පත් පැසසුම් ඇතිවීමේ ස්වරූපයක් පෙන්눔 කරනවා. හිතවතුන්ගේ ස්වභාවයට පසුතැවීම් සිදුවන්නට ඔබට සිදුවේවි. යාන වාහන වාසනාව ඇත. තම වික්‍රමයන් හැකියාවන් යටපත් විය හැකි කාල සීමාවක ඉදිරියට පෙන්눔 කරන්නේ. හෘද රෝග සෙම් රෝග බහුල වේවි. ශරීරයේ ක්ෂණික වෙනස්වීම් ඇතිකරවීමට හැකියාව පවතින ග්‍රහ ගෝචරයක් තමයි මේ දිනයන්හිදී ක්‍රියාත්මක වන්නේ. මෙම අපල සත්‍යයන්ගේ මිදීම සඳහා ඔබ වැඩිපුර භාවනානු යෝගීව ගත කරනවා නම් තමයි වඩා සුදුසු වෙන්නේ. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට අගෝස්තු මාසය තුළ සිදුවන ග්‍රහ ගෝචරයෙන් ඔබට බලපාන ආකාරය දැන් අප මතක් විමසා බලමු. මුදල් ගනුදෙනුවලදී රැවටීන් වලට ලක්විය හැකි කාල සීමාවක් ඉදිරියට පෙන්눔 කරන්නේ. සහෝදර සහෝදරියන්ගේ කටයුතු වලදී ඉක්මන් තීරණ වලට නොයන්න. ප්‍රාථමික ඉගෙනීම් කටයුතු වලට සුබදායක ප්‍රතිඵල එක් කරන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ. ඒ රාෂ්ට්‍රකයන් පසු කරන අය ඉතා සැලකිලිමන්තව මගතොට කටයුතු කරනව නම් තමයි වඩා සුදුසු වෙන්නේ. හිස ආසිත රෝග බෙල්ලේ ආසාදනයන් සිදුවීමට හැකියාව පවතින බැවින් ඒවා පිළිබඳ අවධානයෙන් සිටින්න.
ඔබගේ මෙම අපරතත්වයන් මගහරවා ගැනීමට ඕනතා ඇති දරුවන්ට උපස්ථාන කරනව නම් තමයි වඩා සුදුසු වෙන්නේ. මිතුර ලග්නයෙන් උපන් ඔබට මෙම අගෝස්තු මාසය තුළ පවතින ග්‍රහ ගෝචරයෙන් බලපාන ආකාරය පිළිබඳ දැන් අපම දක්විමසා බලමු. කොතරම් විද්ධිමත්ව ක්‍රියා කළද දුරදිග නොබැලීම හේතුවෙන් ප්‍රශ්නවලට හසු විය හැකි ආකාරයක් පෙන්නුම් කරනවා. මුදල් කළමනාකරණය කළ යුතු කාලයක් නව සම්බන්ධතා එකතු කර ගැනීමේදී ඉක්මන් නොවන නම් තමයි වඩා සුදුසු වෙන්නේ. අධ්‍යාපන කටයුතු, විවාහ කටයුතු වලට බාධා ගැටලු මතුවේ. ස්නායු රෝග, මුඛයේ ආශ්‍රිත රෝග මතුවීමේ අවදානමක් පවතිනා වූ කාල සීමාවක්. මේ සඳහා පිළියම් වශයෙන් කුඩා දරුවන්ට, ඌනතා ඇති දරුවන්ට උපකාර කරනවා නම් වඩා සුදුසු වෙනවා. කටක ලග්නයෙන් උපන් ඔබට අගෝස්තු මාසය තුළ ක්‍රියාත්මක වන ග්‍රහ ගෝචරයන් හේතුවෙන් ඔබට බලපාන ආකාරය පිළිබඳව දැන් කරුණු විමසා බලමු. තර්ක විතර්ක භාවයන් තුළින් ජය අත්වන්නා වූ කාල සීමාවක්. විදේශ අධ්‍යාපනයෙන් විදේශ ආයෝජනයෙන් සඳහා ප්‍රතිඵල ලැබේවි. නීතිමය කටයුතු, වියදම් කටයුතු වලදී පාඩු අවාසි රැවටීම් ඇතිවිය හැකි කාල සීමාවක් ඉදිරියේ පෙන්නුම් කරන්නේ. සෙම් රෝග තදින් බලපාන කාල සීමාවක් ඉදිරියේ මේ කාල සීමාව හඳුන්වා දීමේ හැකියාව පවතිනවා. මේ සඳහා පිළියම් වශයෙන් ගැහැණු දරුවන්ට උපකාර කරනව නම් තමයි වඩා සුදුසු වෙන්නේ. සිංහ ලග්නයෙන් උපන් ඔබට අගෝස්තු මාසය තුළ ක්‍රියාත්මක වන ග්‍රහ ගෝචරය බලපාන ආකාරය පිළිබඳව දැන් අප මතක් විමසා බලමු. නීතිමය ප්‍රශ්න විදෙස් කටයුතු වලින් අවාසි සිදුවීමේ හැකියාව පවතිනවා. විදෙස්ගත ඥාතීන් සහ කටයුතු වලදී විශේෂ අවධානයක් යොමු කරමින් කටයුතු කරන්න. හදිස්සි වාසනාව මතුවිය හැකි කාල සීමාවක්. ප්‍රේම සම්බන්ධතාවලට බාධා කරදර මතුවීමේ අවධානමක් පවතිනවා. පාදවලට අනතුරුදායක තත්ත්වයක් මෙන්ම ආක්ෂි දුර්වලතා ඇතිවීමේ අවධානමක් පවතිනා වූ කාල සීමාව බැවින් නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නව නම් තමයි වඩා සුදුසු වෙන්නේ. මෙම කාලය තුළ ඔබගේ පවතින අපල තත්ත්වයන් සඳහා පිළියම් වශයෙන් පූජි ස්ථානවලට සීනි හකුරු වැනි පැණි රස කෑම වර්ග පූජා කරනව නම් තමයි වඩා සුදුසු වෙන්නේ. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට අගෝස්තු මාසය තුළ ක්‍රියාත්මක ග්‍රහ ගෝචරය බලපාන ආකාරය පිළිබඳ දැන් අපි කරුණු විමසා බලමු. අසම්මත දුරාචාර ක්‍රියාවන්ට ලක්වීමට යොමුවීමට ඇති ඉඩකඩ වැඩිවි. බුද්ධිමත්ව කටයුතු කරන්න. අඹුසැමි වාද ભેද මතුවිය හැකි කාල සීමාවක්. රාජ්‍ය අංශ කටයුතු වලදී සැලකිලිමත් වන්න. ආහාර අරුචිය, හෘද ආශ්‍රිත රෝග මතුවීමේ අවධානමක් පවතිනා වූ කාල සීමාවක් ලෙසයි පෙන්눔 කරන්නේ. ගුණවත් කාන්තාවන්ට උපකාර කරනව නම් තමයි මේ කාලය වඩාත් යහපත් වෙන්නේ. තුලා ලග්නයෙන් උපන් ඔබට අගෝස්තු මාසය තුළ ක්‍රියාත්මක වන ග්‍රහ ගෝචරය බලපාන ආකාරය පිළිබඳ දැන් අප කරුණු විමසා බලමු. උසස් අධ්‍යාපන අවස්ථා සඳහා විදේශ වාසනා රැකියා කටයුතු වලට මිශ්‍රඵල උදා කරන්නා වූ කාල සීමාවක්. ඉදිරියේ පිළිබඳ සැලකිලිමත් වන්න. කලා කටයුතු වලට සුබයි. උත්සාහයන් අත් නොහෙරෙනව නම් තමයි වඩා සුදුසු වෙන්නේ. මුත්‍රාමාරු, වක්වඩු ආශ්‍රිත රෝග මතුවීමේ අවදානමක් පවතින කාල සීමාවක් ලෙස පෙන්눔 කරනවා. මෙම කාලය තුළ පවතින අපලදත්වයන්ගේ මිදීම සඳහා ජල උපකරණ පුණ්‍ය ස්ථානවලට පරිත්‍යාග කරනව නම් තමයි වඩා සුදුසු වෙන්නේ. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට අගෝස්තු මාසය තුළ ක්‍රියාත්මක වන ග්‍රහ ගෝචරයන් බලපාන ආකාරය පිළිබඳ දැන් අප කරුණු විමසා බලමු. කුඩා දරුවන්ට මුල් දින 3 අපල උපද්දව සහිත කාලයක් ලෙසයි පෙන්눔 කරන්නේ. රැයතුරස් කළමනාකරණය කරගන්න. බාධක මැද පෙරපින් මතුවේ. විදේශගත සහකරු හෝ සහකාරිය හඳුනා ගැනීමට ඔබට අවස්ථාව උදා වේවි. මුල් දින කිහිපය අධ්‍යාපනයට බාධා මතුවන ආකාරයක් පෙන්눔 කරනවා. වවුකඩ රෝගයන්ට අසුබ දින කිහිපයක් විදිහට පෙන්눔 කරන්නේ. මෙම අපල තත්ත්වයන්ගේ මගහැරීමට අවශ්‍ය පුණ්‍ය ස්ථානයන්ට පෙරහන් කඩ පූජා කරනවන තමයි වඩා සුදුසු වෙන්නේ. ධනු ලග්නයෙන් උපන් ඔබට අගෝස්තු මාසය තුළ ක්‍රියාත්මක වන ග්‍රහ ගෝචරයේ බලපාන ආකාරය පිළිබඳව දැන් අප කරුණු විමසා බලමු. විවාහ කටයුතු වලට බාධා මතු කරන කාල සීමාවක්. මවට පියාට විපත් කරදර සිදුවීමේ හැකියාවක් පවතිනවා. අනතුරු සහිත ක්‍රියාවන්ගෙන් වළකිනව නම් තමයි වඩා සුදුසු වෙන්නේ. ජලය ආශ්‍රිත කර්මාන්ත ධීවර කටයුතු වලට අනතුරු විපත් දුර්වලතා මතුවීමේ අවදානමක් පවතිනවා. උගුරේ ආසාදන, සල්ලේ කර්ම, උණ රෝග මතුවීමේ අවදානම පවතින බවින් ඒවට නිසි වෛද්‍ය උපදේශ ලබා ගන්නව නම් තමයි වඩා සුදුසු වෙන්නේ. මෙම අපල තත්ත්වයන්ගේ මගහරවා ගැනීම සඳහා ධාන්‍ය වර්ග දුප්පත් අයට පිරිනමනව නම් තමයි වඩා සුදුසු වෙන්නේ. මකර ලග්නයෙන් උපන් ඔබට අගෝස්තු මාසය තුළ ක්‍රියාත්මක වන ග්‍රහ ගෝචරයන් බලපාන ආකාරය පිළිබඳව දැන් අප කරුණු විමසා බලමු. ඉක්මන් විවාහ කටයුතු වලට යොමුවීම පෙන්눔 කරනවා. හවුල් කටයුතු වලදී සැලකිලිමත්ව කටයුතු කළ යුතු බවක් තමයි පෙන්눔 කරන්නේ. ගේදර දේපල කටයුතු වලට බාධා මතුවේවි.
මිලදී ගැනීම්වලදී කල්පනාකාරී වන්තවන්න. සමය ගෙඩි විසබීජ ශරීර ගතවීම් ඇතිවීමට පුළුවන් කම පවතින ග්‍රහගෝචරයක් ක්‍රියාත්මක වන බැවින් ඒවා පිළිබඳ හොඳ අවධානය යුතු කාලයගත කරන්න. මෙහිදී ඔබට සිදුවන අපලතාත්වයන්ගේ මගහරවා ගැනීම සඳහා බුදුන්ට නාමල් පූජාවක් කරනවා නම් තමයි වඩා සුදුසු වෙන්නේ. කුම්භ ලග්නයේ උපන් ඔබට අගෝස්තු මාසය තුල පවතිනා වූ ග්‍රහගෝචරයන් බලපාන ආකාරය පිළිබඳව දැන් අප කරුණු විමසා බලමු. ප්‍රාථමික අධ්‍යාපනයට කටයුතු වලට ඉතා සුබදායක කාලයක් තමයි උදා වෙන්නේ. ප්‍රේම සම්බන්ධතාවලදී රැවටීම් වලට ලක්විය හැකි කාල සීමාවක්. බුද්ධියෙන් කටයුතු මෙහෙමවන්න. අලුත් උපන් දරුවන්ට වැඩි දුර්වලතා මතුවන ආකාරයක් පවතින ස්වරූපයක් තමයි පෙන්නුම් කරන්නේ. සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වන්න. උදරාබාධ, ඇස් පෙනීමේ දුර්වලතා ඇතිවීමේ ග්‍රහ ගෝචරයක් ක්‍රියාත්මක වන බැවින් ඒවාට නිසි වෛද්‍ය උපදෙස් ලබා ගන්නව නම් තමයි වඩා සුදුසු වෙන්නේ. මේම අපල තත්ත්වයන්ගේ මිදීම සඳහා අන්ධ පුද්ගලයන්ට උපකාර කරනවා නම් තමයි වඩා සුදුසු වෙන්නේ. මීන ලග්නයේ උපන් ඔබට අගෝස්තු මාසය තුළ ක්‍රියාත්මක වන ග්‍රහ ගෝචරයන් හේතුවෙන් ඔබට බලපාන ආකාරය දැන් අප මතක් විමසා බලමු. යාන වාහන දේපල මිලදී ගැනීම සඳහා ෂණික අවස්ථාව උදාවන්නා වූ කාල සීමාවක්. ප්‍රේම සම්බන්ධතා සඳහා ප්‍රධාන වශයෙන් බාධා මැද පැතුම් ඉටුවන ස්වරූපයක් තමයි පෙන්නුම් කරන්නේ. සෞන්දර්ය අධ්‍යාපනයට යහපත්ය. එහෙත් සාමාන්‍ය අධ්‍යාපන කටයුතු වලට බාධා මතුවේ. උදරාබාධ, ආමාශයගත රෝග ඇතිවීමේ අවදානාවක් පවතින බැවින් නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නව නම් තමයි වඩා සුදුසු වෙන්නේ. මෙම අපල තත්ත්වයන්ගේ මිදීම සඳහා පිළියම් වශයෙන් නවග්‍රහ පූජා හින්දු කෝවලකදී කරනව නම් තමයි වඩා සුදුසු වෙන්නේ. මාමේ ඔබට ගෙනාවේ අගෝස්තු මාසය තුළ ක්‍රියාත්මක වන ග්‍රහගෝචරයන් හේතුවෙන් ඔබට බලපාන ආකාරය පිළිබඳ පොදු පලාපල විස්තරයක් පමණයි. මෙය ඔබගේ කේන්ද්‍රයේ පවතින ග්‍රහ තත්ත්වයනුව යම්තාක් දුරට වෙනස් වීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේ මතක් කරන්න ඕන අපගේ YouTube චැනලය. තවමත් subscribe කරලා නැත්නම් දැන් අපගේ YouTube චැනලේ subscribe කරන්න. අප දාන ලග්න පලාපල එසෙනින් ඔබේ ළඟටම ගෙනවා ගැනීම සඳහා සීනුව බොත්තම ක්‍රියාත්මක කරන්න. ඔබ සියලු දිනාටම සුබදායක කාලයක් වේවා.